නේ ඉතින් හැම වෙලාවෙම ජයග්‍රහණේ නෙමෙයිනේ. හැබැයි මෙහෙම කුජීත වෙන්න බෑ. ඔබට මේකෙන් ගැලවෙන්න බෑ. මේ නෑ මමද ක්‍රිකට් ගාන්නේ මම මොනව කරන්නද කියලා ශම්මි ඔයාට එහෙම ගැලවෙන්නත් බෑ. ඇයි සුළුසුළු වැරදි දන්නවනම් වැරද්දට වෙන්න පෙර ඒ වැරදි ටික හදාගන්න ඇති. ක්‍රිකට් කියන්නේ එහෙමනේ. ඒක ප්‍රධාන කොටම ලොකු වැරද්දක් හැටියට වෙනවනේ ක්‍රිකට් පරාද වීම. අපි කියනවා හිතලා පරාද වෙන්නේ නෑ. හිතන් නැති නිසායි පරාද වෙන්නේ. වනිදු හසරංග මිනිස්සු කේන්තියට කියන්නේ විනයක් තියෙන්න එපා. විනය තකටක වටේ ගිහිල්ලා උදේ ක්‍රිකට් ගහන්න ඇවිල්ලා හරියන්නේ නෑනේ. කියන්න එපා වාරයන් ලෝකෙක් වගේ අපි වට උත්තර දෙන්න ලෑහති නෑ කියලා. ඒක තමයි වාගේ නොමේරුකම. සමාජ රාජදාලාවල 65%ක් ඉන්නවා. එතකොට උන් ප්‍රේක්ෂකයෝ නෙමෙයිද ලංකාවේ. හොරක් හැටියට හිතන්න එපා. මම ලංකාවේ කණ්ඩායමේ නායක මට පූර්ව විධායක බලතල දිනවා කියලා බම්බුව තමයි ඈ. ඇයි ඔයාගේ වර්තමාන ක්‍රීඩා ඇමති හරින් කියන්නේ? උන් කොල්ලෝනේ. උන් කොල්ලෝ යන්නේ නැහැ මේ වගේ වැඩවලට. නැත්තම් නෑ. ඔය ඔයගොල්ලෝ කරලා නැත්තම් මේ තොප්පිය බාර ගන්න එපා. පොඩි මොලේට තේරුණා නම් තේරුම් ගන්න බල්ලිය. හරි. අපිත් මීඩියා කාර්යෝ තමයි. සෝෂල් මීඩියා කියන්නේ මේ ඔයා හිතන වගේ තුප්පහයි උන්නේ මේ තින්නේ. හරිද? යමක් කමක් තේරෙන මොලයක් තියෙන උන් ඉන්නේ. ඒක මොලේ නැත්තම් ඔයාට මොලේ වර්ධනය කරගෙන ඒක දැනගන්න ඕනේ. අර පාලකයන්ටත් කියන්නේ පාලක පාලනය කරපුටත් කියන්නේ තොපි බංකොලොත් කරමින්දයි අපිට තියෙන ගැටලුව. තොපි සුඛ විහරණ අරන් රට හැදුවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ක්‍රිකට් වලට තියෙන ආදරේ හින්දායි කතා කරන්නේ. සෝෂල් මීඩියා හැමදාම ඍජුව ඉන්නවා. අයිබෝවන් අන්න සුපුරුදු ලෙස ඔගොල්ලොත් එක්ක එකතු වෙනවා සුපුරුදු වැඩසටහන සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි. හැබැයි සුබ දෙයක් ගැන නෙමෙයි කතා. ඔව් සුබ දෙකුත් තියෙනවා සහ අසුබ වචන දෙකුත් තියෙනවා. ඒ දෙකම බැලන්ස් එක යනවා. අපි ඔයගොල්ලෝ දන්නවා අපි ඊටම සතුටින් ඉන්නේ ක්‍රිකට් ගැන. ඈ උදා මගුලක් කතා කරනවා. ඔව් අපි ඊටා සතුටින් ඉන්නේ ක්‍රිකට් ගැන, ක්‍රිතා ක්‍රිකට් කාන්තා කණ්ඩායම ගැන. අපි ඊටමත් අසතුටින් ඉන්නේ වනිදු හසරංගගේ නායකත්වයෙන් හත් පොලේ ගාගෙන ආපු ඇමරිකාවට ගිහිල්ලා ගාපු ඒ ක්‍රිකට් ගැන. ඒ කියන්නේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමටත් වැඩිය පල්ලෙහාට වැඩිච්ච වනිදු හසරංග ප්‍රමුඛ ඒ කණ්ඩායමේ ක්‍රිකට් මොනවද ගැහුවේ ක්‍රිකට්ද? මම දන්නේ මොනවද ගැහුවේ කියලා. මොකක් හරි එකක් අර අපි කිව්වේ ස්ට්‍රීට් වල ගිහිල්ලා වෙනේවා ගහලා තිබ්බා. මම කියන්නේ ක්‍රිකට් ගහන ටීම් එකගේ වනිදු හසරංගගේ ඊ පෙරේදා ඒ කරපු ප්‍රකාශයනුත් එක්ක රටේ මිනිසුන්ට මල පැනලා ඉන්නේ. ඒ කියන්නේ එයාගේ පුද්ගලික බූදලයක් නෙමේ ක්‍රිකට් කියන්නේ. අර කවුද අපේ ශම්මිගේ වගේ මේක ශ්‍රී ලංකා ක්‍රිකට්. එතකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ නායක තමයි වනිදු හසරංග. අපි පිළිගන්නවා හැම මැච් එකක්ම දිනන්න බෑ. ලෝකේ හැම ටීම් එකක්ම යන්නේ දිනන්න තමයි. ඒ දක්ෂතා මත තමයි ඒ කණ්ඩායම් ඒ ස්ථාන වලට ස්ථානගත වෙන්නේ. හැබැයි අපිට ගැටලු තියෙනවා. අපි 1996 ඒ අවශ්‍ය කරන දක්ෂතාවයේ මත අපි ලස්සනට වර්ල්ඩ් කප් එක ගන්න තැනට ස්ථානගත වුණා. ඒ ක්‍රිකට්. එතකොට එහෙම ක්‍රිකට් ටැලන්ට් එකක් තිබිලා එහෙම ලෙජන්ඩ්ස්ලා බිහි වෙච්ච ක්‍රිකට් අස්ථානගත වූයේ කොහොමද? ක්‍රිකට් හරි ස්ථානයේ සොයාගෙන ගිහිල්ලා වර්තමාන වෙනකොට අස්ථානගත වෙලා තියෙනවා. ඒකට මූලික දේ තමයි මේවාට මුදල් පැමිණීම. කෝටි ප්‍රකෝටි ගණන් වලින් මුදල් එනකොට ක්‍රිකට් මේ ගහන්න යන්නේ වෙන ඒවා. ඉතින් අපි පිළිගන්නවා වනිදු හසරංගගේ කතාවත් එක්ක හැම මැච් එකක්ම නැවතත් කියනවා දිනන්න බෑ. පෙරදුමත් ලබන්න ඕන. නේද? ඉතින් හැම වෙලාවෙම ජයග්‍රහණේ නෙමෙයිනේ. හැබැයි මෙහෙම කුජීත වෙන්න බෑ. මෙහෙම කුජීත වෙලා ක්‍රිකට් අනාථ කරන්න බෑ ශ්‍රී ලංකා ක්‍රිකට්. මේ ඇවිල්ලා තමන්ගේ මේ තියෙන නොමනා කන් උඩ තමයි මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන එක අනාථ කරලා තියෙන්නේ. මිනිසුන්ගේ ආගමක් හැටියට තමයි මිනිස්සු සලකන්නේ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයෝ. ඒ පෙරදිලත් ආවා කියමුකෝ. පෙරදිලා ඇවිල්ලා මුන්ගේ 1000 ටෝක් කොහොමද? මුන්ගේ 1000 ටෝක් කොහොමද? විශේෂයෙන් වනිදු හසරංග. ඔයා ශ්‍රී ලංකාවේ කැප්ටන් බව ඇත්ත. හැබැයි ඔයාගේ පකුන් අහන්න අපි සූදානම්ුත් නැහැ. ඔයාගේ පකුන් අහන්න මල්ලී අපි සූදානම් නැහැ. පෙරදිලා ඇවිල්ලා එස්කියුස් එක කිව්වා. මේකයි අපේ තත්ත්වේ. අපි අනේ අපිට මේ ඕගොල්ලෝ ජවය දෙන්න. අපි ඊළඟට ක්‍රිකට් හදාගෙන හරි අපේ ජවය පෙන්නමින් වැරදි තැන් හදාගෙන අපිට යන්න පුළුවන් කියලා. අන්න එතකොට ක්‍රිකට් මේ ප්‍රේක්ෂකයෝ ඒව සාවධානව අහගෙන ඉඳලා කමන්නෑ ඔ අපේ උන්ට මොරාල් එක තියෙනවා අපේ කොල්ලෝනේ. එහෙම නැතුව රටේ ප්‍රේක්ෂකයන්ට මල පයින් විදිහට කතා කරනවා නම් අපි කතා කරනවානේ. කතා කරමු. එක බලපු ගුණේ තරංගාවලිය නිමකොට දිවිනට පැමිණිය මොනවාද ඇත්තටම උතුමාට කියන්න තියෙන්නේ නායකයා හැටියට? නායකයා සහ ක්‍රීඩකයෙක් හැටියට ඇත්තටම ගොඩක් කනගාටුයි. මොකද අපි දිවයිනෙන් පිටත් උනේ මේ තරංගාවලිය මෙහෙම ඉවර කරලෙන්න නෙමෙයි. ඉතින් අපිට ඕන උනේ මේ තරංගාවලිය ජයග්‍රහණය කරලෙන්න. ඉතින් අපේ අතින් උණු වැරදි නිසා මං හිතන්නේ කණ්ඩායමක් විදිහට අපිට හොඳින් ඉවර කරන්න බැරි වුණා මේ තරංගාවලිය. උතුමා වරදක් කියලා කිව්වේ මොකද්ද? උණ වැරදි කියන්නේ හරියට
අර ක්‍රීඩා කරේ නැද්ද ක්‍රීඩකයන්? වැරදි කියන්නේ ඔව් හොඳින් ක්‍රීඩා කරපු නැති එක ඒක ඒක අපි අපි ක්‍රීඩක විදියට අපි දන්නවා අපි මොනවද කරපු මිස්ටේක්ස් කියලා ඉතින් මම හිතන්නේ ඒක නිසා තමයි අපිට මේ තරගාවලිය හොඳින් ඉවර කරන්න බැරි වුණේ. ඒ කියන්නේ නාගයට ක්‍රීඩකේ වවන තුන් නැද්ද? නෑ එහෙම ප්‍රශ්නයක් තිබුණේ නෑ මෙතන එහෙම ප්‍රශ්නයක් නෙවෙයි උනේ අපි හරියට තරඟ ක්‍රීඩා කරපු නැති එක. මේ ලෝක කුසලානකදී මේ වගේ දෙයක් වෙන එක හරි නෑ නේද මේ විදියට මේ පරාජය වෙන විදියට. ඔව් ඇත්තටම ඒක අපිත් දන්නා මොකද මේ විදියට පරාජය වුණු එක ඒක ඇත්තටම ලෝක කුසලානයක හොඳ දෙයක් නෙවෙයි ඉතින් ඒත් අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට අපිට අපි ඒ වැරදි හදාගෙන ඉතින් හොඳින් ක්‍රීඩා කරන්න. හැබැයි මේ තව අවුරුදු 4ක් යන්නේ නෝ මේ වැරදි හදන්නේ. නෑ තව අවුරුදු 2කින් T20 World Cup එකක් තියෙනවා ඉතින් ඔය හරියට හොයලා බැලුවොත් තව අවුරුදු 2කින් තියෙනවා ලංකාවේ සහ ඉන්දියාවේ World Cup එකකදී අපි ඒකට සූදානම් වෙන්න තමයි අපේ ඊළඟ බලාපොරොත්තුව තියෙන්නේ. කණ්ඩායම වෙනස් විය යුතුද? තරංගාවලියක් පරාජය වුණා කියලා මම හිතන්නේ කණ්ඩායමක් වෙනස් වෙන්න ඕනේ කියලා. ඉතින් ඉන්න කණ්ඩායම හරියට සෙල්ලම් කරා නම් මම හිතන්නේ හොඳින් ක්‍රීඩා කරා නම් ඒකයි ඉන්න කණ්ඩායම හරියට සෙල්ලම් කරා නම් ඒ කියන්නේ හොඳටම පිළිගන්නවනේ වනිදු අසරංග හරියට සෙල්ලම් කරේ නැහැ කියලා. අපිට තරංග ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් අපි අපි ක්‍රීඩක විදියට අපි හොඳින් ක්‍රීඩා කරපු නැති නිසායි මේ තරංගාවලිය මෙහෙම පරාජය වුණේ. හොඳින් ක්‍රීඩා නොකළ කියලා කියන්න පුළුවන්. ඔයා තරංග බැලුවා නම් ඒක බලන්න තිබුණා. ඉතින් අපේ පිටිකරණ අංශයනුත් හොඳින් ක්‍රීඩා කරේ නැහැ. ඉතින් කණ්ඩායමක් ගත්තම අපිට පිටිකරණයට විතරක් දොස් කියන්නත් බෑ. මොකද මේක ටීම් ගේම් එකක්. ඉතින් ෆෝමැට් තුනක් තියෙනවා. සෝරි ඩිපාර්ට්මන්ට් තුනක් තියෙනවා. ඉතින් ඒ තුනෙන්ම හොඳින් ක්‍රීඩා කරන්න ඕන දවස අවසානයේ තරගය ජයග්‍රහණය කරන්න. ඉතින් කණ්ඩායමක් විදියට අපි හොඳින් ක්‍රීඩා කරේ නැහැ කියන මතේ මම ඉන්නේ. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හා ක්‍රීඩා බෝඩ් එක ඒකෙන් බලපෑම් තිබ්බද මේ ඔබතුමාලගේ මේ මානසිකත්වයේ බිඳ වැටෙන්නේ? නෑ ඇත්තරම නෑ. මොකද අපිට ඕන කරපු හැම පහසුකමක්ම දුන්නා ක්‍රිකට් ආයතනයේත්. එතන මෙතන මතක් කරන ඊයේ මම දැක්ක ශම්මේ ඇසිල්වා කතා කරලා කියනවා මේ මොහොතේ මට විතරක් නෙමෙයි බනින්නේ මගේ අම්මටත් බනිනවා කියලා. ඔව්ටින් ක්‍රිකට් ගැන එච්චර ආදරය කරන ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු සුන් කරාම අම්මට නෙමෙයි අම්මගේ අම්මටත් බනින්න ඕන. ඉතින් මේ මොකද ශම්මේ සිල්වත් දැනගන්න එයා කියන මම මොනවද කරන්නේ? මම නෙමෙයි ක්‍රිකට් ගහන්නේ. හැබැයි ඔබ නෙමෙයි ක්‍රිකට් ගහන්නේ. ඔබ ක්‍රිකට් බෝඩ් එකේ සභාපති. ඔබට වගකීමක් තියෙනවා. ගෙදරම ගෘහමූලිකයා පියාණන් පියාට වගකීමක් තියෙනවා දරුවෝ නොමග යනවනම්. ඒ නිසා ඔබයි ක්‍රිකට් ආයතනයේ සභාපති. ඔබට මේකෙන් ගැලවෙන්න බෑ. මේ නෑ මමද ක්‍රිකට් ගහන්නේ මම මොනව කරන්නද කියලා ශම්මී ඔයාට එහෙම ගැලවෙන්නත් බෑ. දැන් ඇත්තටම අපිට අපි හරි කලන මගේ කමිටුව හරි කලමනාකාරයක් කියලා අපිට සෑහෙන තියෙනවා. ලංකාව ලෝකෙම බැලුවොත් අපි ඉන්නේ 4-5 වෙනියට තියෙන ආදායම් හැටියට. ඉතින් අපි ඒ ආදායම් වලින් අපේ කමිටුව හැමතිස්සෙම කතා කරන්නේ මේකේ ක්‍රිකට් එක ඩිවලොප් කරන්න. දැන් වර්ල්ඩ් කප් එකේ අද මම දන්නවා අපේ ටීම් එක සුපර්හිට් එකද නෑ. හැබැයි සුපර් ටික නැති වුණාට අපි ඒගොල්ලන්ට දෙන්න තියෙන පාසුකම් හැම එකක්ම දීලා තිනවා. අනිත් ලෝකේ ක්‍රිකට් එක බලනකොට ක්‍රිකට් ක්‍රිකට් සංගම් එක බලනකොටයි ක්‍රීඩකයන් එක බලනකොටයි ඉතින් ඇත්තටම අපි නෙමෙයි එතන ගිහිල්ලා මූණ දෙන්නේ. මම දන්නවා දැන් ඔයගොල්ලන්ට තේරුම් ඇති ඔබක් තැන්වල මේකේ අපිට මගේ අම්මවත් මතක් කරලා මේවා කරන මේවා තියෙනවා හරියට මම ගිහිල්ලා ගැහුවා වගේ. මම කියන්නේ ඇත්තටම සමහර වෙලාවට ඔය වගේ දිශෙන් ගන්නේ නැහැ. අපි පුරුදු වෙනවා සමහර වෙලාවට ගත්ත දිශෙන්. ඉතින් ඒක ඉවලේ ඒ අපේ ක්‍රීඩකයව සහ එතන ඉන්න මැනේජ්මන්ට් එක ගන්න දිශෙන්. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා අපිට. හැබැයි අපි ක්‍රීඩකයෝ ලෝකේ ඉන්න හොඳම ක්‍රීඩකයෝ තත්වයට වැටිලා ඉන්නේ. හැබැයි මේ කාටවත් තේරෙන්නේ නැහැ තන නිලි තත්වය ඒ වගේ හොඳම රටවල් එළියට ගියා කියලා ඒක ගැන කතා කරන්නේ නැහැ. අපේ ඉතින් ඒක අපි පුළුවන් තරම් බලන්නේ. දැන් ඉස්සරහට එනවා තව ටූර්නමන්ට්ස්, ඉස්සරහට එනවා තව ඉන්දියා, න්‍යූසීලන්ත, වෙස්ට් ඉන්ඩීස් ඔක්කොම ලංකාවට එනවා. ඉතින් අපි ඒවල හොඳට අපේ ටීම් එක හොඳට කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශයත් ඉතින් තරගාවලිය පරාජය වෙන්න හේතුව වුණේ කණ්ඩායමක් විදියට අපි අපේ දක්ෂතා අතරට පැමිණියේ නැතිවීම. හැබැයි ඔබතුමාලා හිතුවද මේ පළවෙනි වටේම ඉවත් වෙන්න වෙයි කියලා? එහෙම හිතාගෙන කවදාවත් මම මුලින් කිව්වා වගේ එහෙම ටූර්නමන්ට් එකකට යන්නේ නැහැ. ඉතින් අපේ අරමුණ තිබුණේ තරගාවලිය ජයග්‍රහණය කරන්න. ඉතින් අවාසනාවට අපිට පළවෙනි වටේෙන් ඉවත් වෙන්න සිදු වුණා. හැබැයි අමාත්‍යවරයා නම් කිව්වේ මෙවර නෙමේ ඔවුන් මේ කුසලානය බලාපොරොත්තුනේ 2027 කියලා. මට ඒක ගැන මම කිසි දෙයක් දන්නේ නැහැ.
අවසාන තරගයේ ඔයගොල්ලෝ හොඳට ක්‍රීඩා කරානේ ලකුණු 201ක්. ඔව් අවසාන තරගයේ හොඳින් ක්‍රීඩා කරා. ඉතින් අවසාන තරගයේ අපි ක්‍රීඩා කරේ සෙන් ලුෂියා වල. ඉතින් එහේ විකට්ස් හොඳයි. ඉතින් එතකොට අපි තරගාවලිය එතකොට අපි පළමු වටේ අවසාන එළියට ගිහිල්ලා ඉවරයි. ඉතින් අපි ඒ තරගයේ ක්‍රීඩා කරන්න එනකොට ඉතින් ඒ වුණාට ඒ හොඳ විකට් එකේ මම හිතන්නේ පිටිකරුණුත් පන්දු යාන්නන් හොඳින් දස්කම් දැක්කෝ. ඉතින් අපිට පළමු වටේ තරග 3 මුල් තරග 3 තිබුණේ වෙනිස් 3 කේකෙනුත් අපිට නේපාල් මැච් එකට වැස්සා. ඉතින් අනිත් තරග 2 අපි නිව්යෝක් වලත් ඩලස් වලත් ක්‍රීඩා කරේ. ඉතින් ඒ තනතිරු වලට අපිට මුකුත් කියන්නත් බෑ. ඉතින් ක්‍රීඩා කරන විදියට අපි දැනගන්න ඕන අපි ඒවට ඇඩ්ජස්ට් වෙන්න. හැබැයි අපේ ක්‍රීඩකයන් IPL තරඟ වලට ගිහිල්ලා ක්‍රීඩා කරන මුදල් වලට. හැබැයි ඒ වලදී හොඳට ක්‍රීඩා කරනවා. ඇයි මේ අපේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මේ ජාතික කණ්ඩායමක ලෝක කුසලානයක් වෙනුවෙන් තරඟ කරද්දී ඇයි ඒ හැටියට මේ කාර්යභාරය ඔප්පු කරන්නේ නැත්තේ? IPL ගිහිල්ලා ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ඔයාලට කියන්න පුළුවන් ද මට? අපේ කීප දෙනෙක් ඉන්නවනේ ටික මහේෂ් පතිරණ, මතීෂ පතිරණ, මහේෂ් තීක්ෂණ. ඉතින් ඒගොල්ලෝ පන්දු යවන්නන්. ඉතින් අපි පන්දු යවන්නන් විදියට මම හිතන්නේ අපිට කරන්න පුළුවන් උපරිම අපි මේ තරගාවලිය කරලා පෙන්නුවා. ඉතින් IPL ගියා කියලා එයාලා එහෙන් ගත්ත එක්ස්පීරියන්ස් එක මම හිතන්නේ එයාලා කණ්ඩායමට දෙයක් ගෙනවා. අපි දැක්ක නුවන් තුෂාර මොන විදියට පන්දු යවුවේ කියලා මේ තරගාවලිය. ඉතින් ඉතා හොඳින් පන්දු යවුවා. ඉතින් මම හිතන්නේ IPL ගියා කියලා ඒක මේ නැෂනල් ටීම් එකට එද්දී ඒක අඩුවක් වෙලා තියෙනවා. දැන් ඊළඟ සූදානම කුමක්ද? ඊළඟට අපිට තියෙනවා අපිට ඉන්දියා එක්ක තියෙන තරංගාවලියක්, ඒ වගේම ටෙස්ට් තරංගාවලි දෙකක් විතර තියෙනවා. ඉතින් ඒවට තමයි ඊළඟට සූදානම් වෙන්නේ. හැබැයි ඔබතුමාලට මේ මෙවර මුදලුත් වැඩි කරලා තිබ්බනේ. පාඩි වැඩි කරලා තිබති. ඔව් 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 තරංග ජයග්‍රහණය කරොත් වැඩි කරලා තිබුණා. තරංග පරාජය වුණොත් ඒ ගානම තියලා තිබුණා. ඉතින් වැඩි කරලා විතරක් නෙවෙයි, තරංග පරාජය වුණොත් ඒ ගානමයි තියෙන්නේ. තරංග ජයග්‍රහණය කරොත් තමයි වැඩි කරලා තියෙන්නේ. අපිට තරංග ජයග්‍රහණය කරන්න තව උනන්දු කරවන්න. තව කොච්චර කාලයක් ඇයිද මේ 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 අඩුපාඩු හදාගෙන මේ ඉදිරියට කණ්ඩායම කරයන්නේ? මෙහෙමයි මේක අපේ අතින් තියෙන සුළු වැරදි නිසා අපි තරංග පරාජය වෙන්නේ. ඉතින් ඒක තමයි වනිදු හසරංග ඔයා කියනවා සුළු වැරදි කියලා. හැබැයි සුළු වැරදි ලොකු වැරද්දක් හැටියට අවසානයේ එන්නේ කුජීත පරාජයත් එක්ක. ඇයි සුළු වැරදි දන්නවනම් වැරද්දට වෙන්න පෙර ඒ වැරදි ටික හදාගන්න ඇති. ක්‍රිකට් කියන්නේ එහෙමනේ. ඕගොල්ලෝ පුහුණුවෙන් කටයුතු කරනවා. කොච්චර තියනවද ක්‍රිකට් වලදී නේ. ඉතින් ඒවා සුළු වැරදි වෙන්න බෑ. සුළු වැරදි ඕගොල්ලෝ දන්නවනම් ඇයි සුළු වැරදි කරන්නේ? ඒක ප්‍රධාන කොටම ලොකු වැරද්දක් හැටියට වෙනවා ක්‍රිකට් පරාද වීම. ඒක අපි බලන්න ඕන හැම ක්‍රීඩකයෙක්ම තමන්ගේ අතින් වෙන සුළු අඩුපාඩු ටික වැඩි දියුණු කරගෙන ඊළඟ තරගයට එනකොට ඒ අඩුපාඩු නොකරන්නේ. ඉතින් මම හිතන්නේ එහෙම කියන්න බෑ. කණ්ඩායමක් විදියට අපි බලාපොරොත්තු වෙන්න ඕන එක එක ක්‍රීඩකයාගෙන් ක්‍රීඩකයාට එන්න ඕන දෙයක්. එහෙම තරගයට එනකොට පුළුවන් තරම් අඩුපාඩු අඩු කරගෙන ඉන්න. පුහුණු කරනගේ ප්‍රශ්නයක් තියෙනවද? නෑ. එතකොට දැන් අපේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් ඉදිරියටම යනවා. දැන් දකුණු අප්‍රිකාව සමග ඒකත් තියෙනවා. ඉතින් අපේ ජාතික පිරිමි කණ්ඩායම දැන් පොඩ පසුබෑම බෑලා තියෙනවා. ඔව්. ඉතින් ඒක අපි බලනවා. අපි හිතල තරඟ පරාජය වෙන්නේ නැහැ. ඉතින් ඔයත් මාධ්‍යයේදී ඉතින්වත් ඒක දන්නවා ඇති. මොකද වා ශ්‍රී ලංකාවේ වා ක්‍රිකට් බලනවා නම් ප්‍රේක්ෂකයෙක් ඉතින් හිතල කවදාවත් තරග පරාද. ඔව් මල්ලි, හිතල පරාද වෙන්නේ නැහැ. හිතන්නේ නැති හින්දා තමයි පරාද වෙන්නේ. අපිත් කියනවා හිතල පරාද වෙන්නේ නැහැ. හිතන්නේ නැති නිසායි පරාද වෙන්නේ. ඒක කියන්න ඕන. පරාද වෙන්නේ නැහැ. ඉතින් අපි බලනවා අපේ අඩුපාඩු හදාගෙන අපි ඊළඟට තියෙන හැම තරගයක්ම ජයග්‍රහණය කරන්න. ඒ වගේම ප්‍රේක්ෂකයන්ට සාධාරණයක් සිදුුනේ නැහැ. ඒක ඔබමල දන්නවනේ. තරගයක් බලන විශාල පිරිසක් ඇවිල්ලා හිටියානේ. අනිවාර්යයෙන්ම එතෙන්ද කියන්න ඕන ඩලස් වල මැච් එකේදී අපේ ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා ඩලස් වල. මට කතා කරලා කිව්වා මැච් එක භාගයක් කරනකොට අයියේ මුන් මැච් එක වික්ක අයියේ මුන් මැච් එක වික්කයි කිව්වා. ඉතින් ඒ කේන්තියට කියන්නේ මල්ලිය වනිදු හසරංග මිනිස්සු කේන්තියට කියන්නේ ටිකට් එකක් අරගෙන ප්‍රථම වතාවට තමයි ඇමරිකාවේ මැච් එකක් ගහන්න ටුර්නමන්ට් එකක් ගහන්නේ. ලෝක බලාපොරොත්තුවක් තියාගෙන යන්නේ. ඒක තමයි උන්ගේ අනේ අයියේ මුන් අපේ උන් ටික කාලකණි ටික ක්‍රිකට් වික්ක අයියේ කිව්වා. සමාජ මාධ්‍ය වශයෙන් ඇතුළතදී ඔබතුමාලා දැඩි විවේචනයකට ලක් වෙනවා. සමාජ මාධ්‍ය කියන එකට මම උත්තර දෙන්න කැමති නෑ. ඒක එක්තරා පිරිසක් ඉතින් එයාලගේ රීච් වැඩි කරගන්න පේජ් හදාගෙන කරන දෙයක්. ඉතින් ඒකට උත්තර දෙන්න මොකද ඒක කරන්නේ කවුද කියලාත් අපි දන්නවා. සමහර ක්‍රිකට් ක්‍රීඩකයොත් ඒවට ඉන්නවා. ඉතින් සමාජ මාධ්‍ය ජාලාවලට උත්තර දෙන්න ඕනේ නැහැ. ඇයි? මේ සමාජ මාධ්‍ය ජාලා කියන්නේ සමාජින් එකක් නෙමෙයිද? මල්ලි මීඩියා මේවත් මීඩියා. මේවටත් උත්තර දෙන්න ඕන තමයි. අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඔයාගේ පුද්ගලික ප්‍රශ්නයක් අල්ලගෙන ගහනවා නෙමෙයි. අපි මොන හරි ප්‍රශ්න කරනකොට ඔයා හිතන්න එපා මේ ලංකාවේ තියෙන රූපවාහිනී චැනල් ටිකයි ටෙලිවිෂන් චැනල් මේ මේ ගුවන් විදුලි චැනල් ටිකයි පුවත්පත් ටිකයි මාධ්‍ය කියලා. නෑ,
සෝෂල් මීඩියාද මාධ්‍යයක් බව ඔකුට සිල හඳුන ගන්න. ඒවා ඔගලට ගහනව නෙමෙයි අපිට රිදෙන නිසා අපි පෙන්නලා දෙන්නේ. හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කියනවා මේ ඔන්න රෑට ගිහිල්ලා ක්‍රීඩකයෝ එළි වෙලා එන්නේ කෙලිම ග්‍රවුන්ඩ් එකට කියලා. ඉතින් විනයක් තියෙන්න එපා. විනය තකතක වටේ ගිහිල්ලා උදේ ක්‍රිකට් ගහන්න ඇවිල්ලා හරියන්නේ නැහැනේ. සමාජ මාධ්‍ය දාලා වලින් තමයි මේවා පෙන්නලා දෙන්නේ. ඉතින් ඒවට කියන්න එපා වගේ ලෝකෙක් වගේ අපි ඒවට උත්තර දෙන්න ලැහැති නැහැ කියලා. ඒක තමයි වගේ නොමේරුකම. ඔයාට නොතේරුම්කම. ඔයාට අර කිව්වේ අපිට මෙයා සුළු සුළු අඩුපාඩු තියෙනවා කියලා. සුළු සුළු නෙමෙයි, ඒක ලොකු අඩුපාඩුවක් බව වනිදු හසනංග දැනගත්තොත් හොඳයි ඈ. සමහර ක්‍රිකට් ක්‍රීඩකයොත් ඒවට ඉන්නවා. ඉතින් ඒක ඒක මට කරන්න දෙයක් නැහැ. මොකද සමාජ මාධ්‍ය කියන එක. හැබැයි ප්‍රේක්ෂකයෝ අපිට හැමදාම උදව් කරනවා. ප්‍රේක්ෂකයෝ හැමදාම අපේ පැත්තේ ඉන්නවා. ඉතින් යකෝ අපි ප්‍රේක්ෂකයෝ නෙමෙයිද? සමාජ මාධ්‍ය දාලාවල 65%ක් ඉන්නවා. එතකොට උන් ප්‍රේක්ෂකයෝ නෙමෙයිද ලංකාවේ? 65%ක් ඉන්නේ. එතකොට උන් ප්‍රේක්ෂකයෝ නෙමෙයි. ඒක තමයි ඔය ටිකිරි මොලේ තේරුම් ගන්න මල්ලි. තාම මෝරලා නැහැ. මෝරන්න පොඩ්ඩක් තේරෙන්න. අඩුතරමේ ඉස්සර හිටපු ක්‍රිකට් නායකයෝ කොහොමද හැසිරුණේ කියලා ඉගෙන ගන්න මාධ්‍ය හිස්සරා. ඒකයි පොරක් හැටියට හිතන්න එපා. මම ලංකාවේ කණ්ඩායමේ නායක, මට පූර්ණ විධායක බලතල තියනවා කියලා බම්බුව තමයි ඈ. ඒ කියන්නේ ඔක්කොම ඉස්සලා මාධ්‍ය අඳුර ගන්න ඔයා. ඉතින් ප්‍රේක්ෂකයෝ අපිට මැච් අපිත් එක්ක අපි මැච් පරාදුනත් මැච් ජයග්‍රහණය කරත් ප්‍රේක්ෂකයෝ අපිත් එක්ක ඉන්න එක අපි හොඳටම දන්නවා. ඉතින් ක්‍රීඩකයෙක් විදියට ඕන අපිට පුළුවන් තරම් ප්‍රේක්ෂකයන්ට ඒ සතුට ලබා දෙන්න තරඟ ජයග්‍රහණය කරවල. ඉතින් ප්‍රේක්ෂකයන්ට මේ තරඟාවලිය අපිට ඒක කරන්න බැරුණා. ඇත්තම ගොඩක් කනගාටුයි. හැබැයි ඉදිරියේදී මේ ප්‍රේක්ෂකයන්ට ඒ ඕන ඒ සතුට අපි ක්‍රීඩකයන් විදියට අපි ලබා දෙන්න. හිටපු ක්‍රීඩා මාත්‍ය රොෂාන් රණසිංහ මහත්තයා කියලා තිබුණා. යා මෙහෙම අනාවශ්‍ය කියලා තිබුණා මේ කණ්ඩායමට මේ ඉරනවා අත්‍යයි කියලා. ඒ කියන්නේ මොකද ගොලම් වෙලාවට එන්නේ ප්‍රැක්ටිස් වලට එන්නේ රෑගමන් යනවා ඒ වගේ කතා ගොඩක් කියලා තිබුණා. ඒ කියන්නේ ගොලම් මෙතෙක් කාලෙකට මම හිතන්නේ එයා අපිත් එක්ක කණ්ඩායමත් එක්ක අපි ඉන්න හෝටල් එකේ ඉඳලා තියෙනවා කියලා. ඉතින් මට එහෙම පිටතින් කවුරුත් ඇවිල්ලා අපේ ඩිසිප්ලින් හරි මොනා හරි දෙයක් නැහැ කියන එක මම හිතන්නේ ඒක සුදුසු නැහැ. තරඟයක් පරාජය වුණා, මිති තරඟයක් පරාජය වුණාම ගොඩක් අයට ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඒ වුණාට මම හිතන්නේ තරඟ පරාජය වුණේ අපි ඒ තරඟයේදී එදා දවසේ දක්ෂතා දක්වපු නැති එක. ඉතින් නැතුව අපි එයා කියනවා වගේ අපි ඇලියට ගිහිල්ලවත් ඒව නිසා අපි. ඇයි ඔයාගේ වර්තමාන ක්‍රීඩා ඇමති හරින් කියන්නේ? උන් කොල්ලෝනේ. උන් කොල්ලෝ යන්න එපා ඒ වගේ වැඩවලට නේද? ඒ වගේ කොල්ලෝ කොළු වැඩ කරන්න යන්න එපා කියලා කිව්වේ. එතකොට ඔයා කොහොමද ඔයාගේ බාරවින් ඇමතිවරයනි කියන්නේ? එතකොට කොළු වැඩ කරේම නැද්ද ඇමරිකාවට ගිහිල්ලා? කරානේ. ඈ කරපින්දනේ. එනර්ජි නැතුව උදේ පාන්දර එනකොට කොහෙද බෝල අතගාලා බෝල අතගාලා එතකොට මොනවද තව යෝනි අතගාලා එනකොට ඉතින් එනර්ජි එක නැහැ. ඒක කියන්න එපා අපි. නැත්තම් නැහැ ඔයගොල්ලෝ කරලා නැත්තම් මේ තොප්පිය බාරගන්න එපා. මම කියන්නේ අපිට කණින් කොණින් ඇහෙන දේවල්. වනිදු මල්ලි ඔයගොල්ලෝ ටීම් එකේ කිසි කෙනෙක් ඒ ස්ට්‍රීට් වල ගිහිල්ලා ඒ තැන්වල ගිහිල්ලා ඒ වැඩ කරේ නැත්තම් වීඩියෝ කෝල් දාලා ඒ දේවල් කරේ නැත්තම් ඔයගොල්ලන්ට මේ අපි කියන ඒවා අදාළ නැහැ. ඒක ප්‍රතික්ෂේප කිරීමට ඔබට අයිතිය තියෙනවා. අපිට අයිතිය තියෙනවා ක්‍රිකට් වලට මෙහෙම කරනවා නම් ඒ ගැන විවේචනය කිරීමටත් අපිට අයිතියක් තියෙනවා. මොකද අපි ක්‍රිකට් වලට ආගමක්සේ ආදරය කරනවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලින්. ඒ නිසා ඕගොල්ලන්ගේ ෂම්බෙගේ පුද්ගලික බූදලෙකුත් නෙමේ වනිදු හසනංගේ පුද්ගලික බූදලෙකුත් නෙමේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ. හොඳේ පොඩි මොලේට තේරෙනවා නම් තේරුම් ගන්න මල්ලිය. හරි අපිත් මීඩියා කාර්යෝ තමයි. අනිත් උන් වගේ මීඩියා ලයිෂ් ශ්‍රී ලංකා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් අපිට ID එකක් දීලා තිනවා. අපි නිල මාධ්‍යකරුවෝ කියලා. එතකොට නැවතත් කියනවා ටෙලිවිෂන් අය පුවත්පතයි රේඩියෝ එකයි නෙමෙයි මාධ්‍ය. සෝෂල් මීඩියා කියන්නේ මේ ඔයා හිතන වගේ තුප්පහයි උන් නෙමෙයි තින්නේ. හරිද? යමක් කමක් තේරෙන මොලයක් තියෙන උන් ඉන්නේ. ඒක මොලේ නැත්තම් ඔයාට මොලේ වර්ධනය කරගෙන ඒක දැනගන්න ඕනේ. අපි ඔයා කියනවා වගේ අපි රැලියට ගිහිල්ලවත් ඒව නිසා අපි තරහ අය පිටින් ඉඳන් එයාට ඕන දෙයක් කියන්න පුළුවන්. ඉතින් ඕන අපි කියන්නේ මෙහෙමයි වනිදු මල්ලි. උඹලා කොල්ලුනේ. අපිට ඒ කොළු වැඩ කරාට කමක් නැහැ. උඹලා මේ බඩු ගැහුවත් කමක් නැහැ. කොල්ලු ගැහුවත් කමක් නැහැ. හැබැයි ක්‍රිකට් ගහපල්ලා. ඒව අපිට හොයන්නවත් ඕනේ නැහනේ. උඹලා හරියට ක්‍රිකට් මැච් එක දිනලා ආව නම් උඹලා බඩු පොලිමත් තියාගෙන සංසර්ගය කරාට අපිට ප්‍රශ්නයක් නැහැ. කොල්ලු පොලිමත් තියාගෙන හිටියට අපිට ප්‍රශ්නයක් නැහැ. ක්‍රිකට් ගහලා ආව නම් ඒක තමයි දේශපාලන පාලකයන්ටත් කියන්නේ පාලනය කරපුන්ටත් කියන්නේ තොපි බංකොලොත් කරමින්දයි අපිට තියෙන ගැටලුව. තොපි සුකවීරණ අරන් රට හැදුවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. බල කොච්චරද රටින් කෑවේ. තොපේ දරුවන්ට කොච්චර මේ 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 දේපල අරන් තියනවාද? ඒ කිසි දෙයක් වැදගත් නැහැ. තොපි අපිට ප්‍රශ්නයක් ඇති නොකළ නම්. ඒ නිසා තමයි ක්‍රිකට් වලත් කියන්නේ තොපි ක්‍රිකට් ගහලා ඒ අඩුතරමේ ෆයිනල් වටේටවත් ඇවිල්ලා තිබ්බනම් අපේ මිනිස්සු මොකුත් කියන්නේ නැහැ. බල ක්‍රිකට් ගහන්න ගිහිල්ලා
වෙන රමණයේදී ආවනම් අපිට ගැටලුවක් තියෙනවා ඒකයි ක්‍රිකට් ගහපල්ලා දී ඒ අවශ්‍ය තැන් වල ස්ථානගත වෙයලා එතකොට අපිට පස්සෙන් නැහැ උඹලා අර තැන් වල ගිහිල්ලා ස්ථානගත වෙලා ඒ අස්ථාන වැඩ කරාට අපිට කිසි ගැටලුවක් නැහැ හොඳයි පිටින් ඉඳන් එයාට ඕන දෙයක් කියන්න පුළුවන් ඉතින් ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන් හැබැයි එහෙම දෙයක් උන්නේ නැහැ මොකද නායකයා විදියට සහ කණ්ඩායම අපි මේ පාර අපි කර්ෆියු දාලා අපි මේ විදියට අපේ ඩිසිප්ලින් අපි හදාගෙන හිටියා ඉතින් අවසනාවට අපි තරංගාවලියෙන් ඉවත් වුණා ඉක්මනට ඔව් බැරිද හිතන්න එපා අපි මේ ප්‍රශ්නේ අහුවට මේ අපිත් ආසාවෙන් බලන්ගෙන හිටියේ මේ තරංගාවලිය ජයග්‍රහණය කළ ලංකා දිවයිනට පැමිණේ කියලා ඒකයි මේ මෙතෙක් ප්‍රශ්න අහුවේ මේ අන්තිම වශයෙන් සියලුම ජනතාවට කියන්න තියෙන මොකද්ද ප්‍රේක්ෂකයන්ට ඇත්තටම ප්‍රේක්ෂකයන් තරඟ අපි ජය මං කලින් කිව්වා වගේ තරඟ ජයග්‍රහණය කරත් තරඟ පරාජය වුණත් අපිත් එක්ක ඉන්නා ඉතින් ඒක අපි හැමෝම දන්නා ඉතින් අපිටත් ඕන පුළුවන් තරම් ප්‍රේක්ෂකයන්ට එයාලා දෙන අපිට දෙන උදව්වට අපිට අපි දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් අවසනාවට අපිට මේ තරඟාවලිය බැරුණා හැබැයි ඉස්සරහට කණ්ඩායමක් විදියට අපි ප්‍රේක්ෂකයන්ට උපරිම සාත හරි ඒ ඇති අපි කියන්නේත් ඒක තමයි බුලත් එක්ක පුද්ගලික වෛරකින් මේ කතා කරන්නේ ක්‍රිකට් අපි නයත් නැ බයත් නැ එකෙකුටවත් ගොම්පස් ටික අල්ලන්නෙත් නැ ඔයා ඕගොල්ලෝ ටීම් එක හරියට හැදුනාට පස්සෙ අපි කියන්නම් අන්න නියමයි වනිදු හසරංග ප්‍රමුඛ අපේ සිලොන් ටීම් එක පට්ට කොල්ල ටිකක් දැන් ඉන්නේ උන් වැරදි හදාගෙන යනවා උන් දැන් බඩු ගහන එක නතර කරලා ඒ නිසා උන් සුපීරියට වැඩේ කරනවා කියලා එදාට අපි කියන්නම් මල්ලි බඩු ගහපල්ලා අපි ඉරිසියා නැ අපිට සෙක්ස් ජෙලසි නැ හැබැයි ක්‍රිකට් උත් ගහපල්ලා